අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල යලිත් කොවිඩ් රෝගීන් සහ මරණ ඉහළට BA5 දරුණු කොවිඩ් ප්‍රභේදය ලංකාවේ තත්වය දරුණු විය හැකි ආචාර්ය ජීවන්දර කියයි යුරෝපයේ පළමු මංකි පොක්ස් මරණය ස්පාඤ්ඤයෙන් රනිල් දලදා මාලිගාවට මහානායක හිමිවරුත් බැහැදකි. ඉන්දන පොලිමක තවත් මරණයක්. QR ක්‍රමය සඳුදා සිට QR නිසා අපට පාඩුයි. 3-wheel සංගම් කියයි. තැනක සාර්ථක තව තැනක අසාර්ථක QR. පිරවුම්හල් අසල චණ්ඩින් අත්අඩංගුවට. සඳුදා සිට පාසල් පෙර පරිදි දින 3යි. 2ක් online. උහුලන්න බැරි ජීවන බර ඇදපන් පුල්ලිගොනෝ හපුතල් කන්ද ශ්‍රී ලංකාව ලෝකේ මාධ්‍ය නිදහස අතින් දූෂිත රාජ්‍යයක් මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම 33යි 12 දෙනෙකු ඝාතනයට ගිනි තැබීම් 2යි අද ටෙලිවිකියෙන් හදිසි නීතිය සාමාන්‍ය කටයුතු පාලනයටයි අගමැති දිනේෂ් කියයි සාමකාමී නැති රටක් සංවර්ධනය කරන්න බැරි බව මෛත්‍රී පිලිපීනයේදී කියයි බ්‍රාන්චන්ට පූර්ණ නිදහස ඉල්ලන සජිත් තුන්වනදා නව සැසියට සියලුම මන්ත්‍රීවරුන් සහභාගී විය යුතුයි පාර්ලිමේන්තු මහලේකම් දන්වයි ජනපති අසුනේ ලාංඡනය ඉවතට රාජ්‍ය ලාංඡනය අසුනට ජනපතිගේ කොඩියේ නිදාගත් පුද්ගලයා රිමාන්ඩ් ඇසල පෙරහර මංගල්‍ය ඇරඹේ අරගල භූමිය දේශපාලන අතකොළුවක් වීමේ අවධානමක් සර්වපාක්ෂික අරගලකරුවන් කියයි මර්ධනයට එරෙහිව එකඟතාවයක් පස්පොට්ටා සමග වෙඩි කෑ තවත් අයෙක් මරුට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ශ්‍රී ලංකාව තුල පැතිර යමින් පවතින කොවිඩ් වෛරස් ප්‍රභේදය රට තුල දරුණු තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා මේ නිසාම ඉදිරියේදී කොවිඩ් රෝගීන් ප්‍රමාණය ඉහළ යාමේ අවධානමක් පවතින බවයි ඔහු පවසන්නේ මේ අතර යුරෝපයේ පළමු වඳුරු උණ මරණය වාර්තා වී තිබෙනවා ඒ ස්පාඤ්ඤයෙනුයි ओमिक्रोन BA5 उप प्रभेदय दैनट पवतिन वडात्म बोवन हा प्रतिशक्ति मगहरेन कोविड वायरस प्रभेदयक बव आचार्य चांदिम जीवंतर पवसनवा ए ट्विटर पणिविडयक निकुत करमिन ए अनुव दैनट पवतिन BA5 रैल्लतुल श्रीलंका वेद रोहल गतवीम तवतुरटत इहलया हकी बवटाई ओहु अनतुरु अंगवन्ने मे हेतुवेन निरंतरेन मुहुनु आवरण पनदीम रोग लक्षण पवतिन्ने नाम काडिनमिन वैद्य प्रतिकार सदहा यमुन लेस ओहु इल्ला सिटिनवा ඊයේ දිනෙදිත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සියය ඉක්මවා වාර්තා වුණා. ඒ රෝගින් 143 දෙනෙකු ලෙසයි. කොවිඩ් ආසාදිත තවත් මරණ පහක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනේදී. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16553 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හැමුවේ දරුවන් ප්‍රවේශම් කරගන්නා ලෙසයි සෞඛ්‍යංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ. මේ වෙන විටත් දරුවන් අතර මේ රෝගී තත්ත්වය පැතිරීමක් අපිට දක්න ලැබෙන නිසා දෙමාපියන්ට වැඩිහිටියන්ට ඉතා ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ දරුවන්ට මේ රෝගී තත්ත්වය වෙනඳීම වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීම නිසා බොහෝ විට මේ දරුවන් වෙත මේ රෝගය රැගෙන ඉන්නේ දෙමාපියන් වැඩිහිටියන් එම නිසා ඔබ දෙමාපියන් හා වැඩිහිටියන් විදිහට අර පරණ ආකාරයටම තමන් ආරක්ෂා වෙන්න මේ රෝගී තත්ත්වය තමන්ගේ තවත් කෙනෙකුට බෝ වීම තමන්ගේ ගෙදරට රැගෙන යාම වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්න ඕන උගුර වේදනාව ඒ වගේම උණ තෙම්බ්‍රිස්සාව වගේ දේවල් පෙන්눔 කරනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍යවරයෙකු උපදෙස් ලබා ගැනීම සඳහා කටයුතු කරනවා මේ අතර යලිත් කොවිඩ් වෛරසයේ රට පුරා පැතිර යාම හැමුවේ කොවිඩ් මර්ධන එන්නතේ සිවවන මාත්‍රාව ලබා දීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා
ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මන්කී පොක්ස් හෙවත් වඳුරු උණ රෝගීන් 22,763 දෙනෙකු මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ ලෝකයේ රටවල් 78කට අදාළවයි. මේ වන විට අදාළ වෛරසයෙන් පුද්ගලින් 7 දෙනෙකු මියගොස් ඇති අතර එහි ආසන්නතම මරණේ වාර්තා වී ඇත්තේ ස්පාඤ්ඤයෙන්. අප්‍රිකාවෙන් වඳුරු උණ මරණ 5ක වාර්තා වී ඇති අතර බ්‍රසීලෙන්ද 1 වඳුරු උණ මරණයක් වාර්තා වී තිබෙනවා. සමස්ත වඳුරු උණ ආසාදිතින් අතරින් 70%ක් යුරෝපයෙන් වාර්තා වී ඇති අතර ඇමරිකාවෙන් වාර්තා වී ඇති වඳුරු උණ රෝගීන් සංඛ්‍යාව 125. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එමෙන් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල්වතු අස්කිරි මහනාහිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ ඓතිහාසික මහනුවරට පැමිණියා. ඒ දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහායි. මහනුවරට පැමිණි ජනාධිපතිවරයා දළදා මාලිගාව ඉදිරිපිටදී පිළිගත්තේ මහනුවර මහනගර සභාවේ නගරාධිපති කේසර සේනානායකයි. අනතුරුව මාලිගාවට පිවිසීමට පෙර දියවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ජනාධිපතිවරයා නිල වශයෙන් පිළිගත්තා. දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමරු පොතෙහි සටහනක්ද තැබුවා. මෙම අවස්ථාවට සතර මහා දේවාලයන්හි බස්නායක නිලමෙවරුන් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, දිලුම් අමුණුගම සහ පාලිත රංගබණ්ඩාර නවීන් දිසානායක ඇතුළු පිරිසක් සහභාගී වුණා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පසුරුවේ මල්වතු සහ අස්කිරි මහනා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහනුවර ජනාධිපති මන්දිරයේ සිට අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. සමහරු කියනවා පෙළපාලි දානවා කියලා රනිල් ගෙදර යන්න කියලා. මම කියනවා කරුණාකර ඒක කරන්න එපා. මට යන්න ගයක් නැහැ. ඔයගොල්ලෝ ලෑස්ති නම් විශාල සෙනගක් ගේන්න මාස 6කට මගේ ගෙදර හදලා දෙන්න. මගේ ගෙදර හදලා මං ගියෙන් පස්සේ ගෙදර පව් කළා යන රණිල් ගෙදර යන්න කියලා. නැත්තම් වැඩක් නැහැ නේ ගෙදර ඇත් නැති මිනිහට ගෙදර යන්න කියලා. නිකන් කාලේ නාස්ති කරන එකන්නේ. එදා කරන වැඩ කටයුතු නැති වෙන එකන්නේ. එහෙන් දෙක එකක් ගම හදන්න නැත්තම් මම ගෙදර හදන්නේ. ඒත් රණිල් ගෙදර යන්න කියලා කියන්නේ. ඉතින් අපි ඉන්නේ පරණ දේශපාලනේ. සම්ප්‍රදායික. මෙයාට ඇඟිල්ල දික් කරනවා, අරයට ඇඟිල්ල දික් කරනවා, අරයට ඇඟිල්ල දික් කරනවා, මෙයාට ඇඟිල්ල දික් කරනවා. හරි. මේකෙන් උද්දමනේ අඩු වෙනවද? මේ තරුණයෝ ඉස්සෙල්ලාම අරගල භූමියට ආවේ මේ රටේ ප්‍රතිසංස්කරණ ඌමනයි කියලා. ඒ ගැන මට කිසිම විවාදයක් නැහැ. ඒක වෙනත් අය අරගෙන විශේෂයෙන්ම ප්‍රචණ්ඩත්වයට යොමු කරා. ඒත් මෙතන මේ තරුණයෝ ආවේ ඒ ටික ඌමනයි. අපි කොහොමද අපේ ගම්මාන දියුණු කරන්නේ? එහෙන් මෙහෙන් සල්ලි ගත්තා කියලා හිතන්නේපා ප්‍රශ්නේ ඉවරයි කියලා. අපේ ණය බර තව වැඩි වෙලා තියෙනවා. අපි කොහොමද මේ ණය ගෙවන්නේ? මොකද අපි මෙතන මේ වැඩ කටයුත්ත බාරගත්තේ නැත්නම් අභියෝගකාර නැත්නම් මේ රට නැති වෙනවා. ඊළඟ පරම්පරාව අපිට ශාප කරනවා. අපි වැටෙනවද නැගිටිනවද කියන එක අද අපිට තියෙන අභියෝගය. අපි අලුතෙන් හිතලා ඉස්සරහට යන්න ඕනේ. මේ පළවෙනි යුතුකම නීතිය සාමය ආරක්ෂා කරන්න. කොයි පක්ෂේ වුණා මම කිසි දවසක ගෙවල් පුච්චන වැඩසටහනකට ගිනි තියෙන වැඩසටහන එකඟ වෙන්නේ නැහැ. දේශපාලන වශයෙන් අපේ විවිධ මත තිබුණට ඒ නිසා අපේ මිත්‍රකම නැති කරන්න උවමනන්නේ. අද ගමේ හිස් මේ සියලු දෙනාම පොදු ජන පෙරමුණෙන් උනත් එක්සත් ජාතික පක්ෂයෙන් උනත් නිශ්ශබ්ද වෙලා ඉන්නේ. ඇයි නිශ්ශබ්ද වෙන ආණ්ඩු බලය අපේ අතේනේ? ඇයි කතා කරන්නේ නැත්තේ? අපි එකතු වෙලා මේ පණිවිඩය දෙමු. මේ රටේ ප්‍රශ්න විසඳන්න හොඳම එක සර්ව පාක්ෂික ආණ්ඩුව. ඒක සියලු දෙනාම පිළිගන්න එක. කවුරුත් ඒ ගැන වාද කරන්නේ නැහැ. කොළඹ සමහර දේශපාලන නායකයින් වාද කරයි, ගමේ ඒක නැහැ. ඔබ සියලු දෙනාම ගිය මෑයි 9 ඉඳන් වින්දේ දුක මම දන්නවා. සමහරගේ ගෙවල් නැති වුණා, සමහරට ගමෙන් යන්න වුණා, විශාල තර්ජන තිබුණා. කතා කළා කිව්වා ඔබ සියලු දෙනාම මරලා දානවා කියලා. ඒ කාලේ ඉවරයි දැන්. අපි බලමු එකට එකතු වෙන්න. දැන් මම කියන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්, කොංග්‍රස් එකේ මන්ත්‍රීවරුන් බැරිද අපි ඒගොල්ලෝ තරන් එන්න? මේක පුරවමු. මේක මේ එක්සත් ජාතික පක්ෂයටයි පොදු ජන පෙරමුණට සීමා කරන්න වැඩක් නැහැ. සර්වපාක්ෂික ආණ්ඩුවට මුවා වී ජනපති රනිල් මර්ධනකාරී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කිරීමේ සූදානමක් පවතින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. පවත්නා අර්බුදයට විසඳුම් වශයෙන් සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාම ඉල්ලා හිටින්නේ අවංක රට වෙනුවෙන් කැපවුණු දේශපාලන ස්ථාවරයක් සහිත ආණ්ඩුවක්. නමුත් මහජන අපේක්ෂාවන්
අනුව එවන් ආණ්ඩුවක් පිහිටවන්නට හෝ පවත්වාගෙන යන්නට එවන් ආණ්ඩුවක් සඳහා වූ පසුබිමක් හදන්න වර්තමාන පාලනයේ බලය අල්ලාගෙන ඉන්න කිසි කෙනෙක් සූදානම් නැති බව ඉතාමත් පැහැදිලියි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ලිපි මගින් ඉල්ලා සිටිනවා ඒ ඒ පක්ෂවලට සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්න එන්න කියලා. නමුත් ඒ අතර මහජන උද්ඝෝෂණ සිදු කළ ඒ ඒ කණ්ඩායම්වලට එරෙහි මර්ධනයක් දැඩි මර්ධනයක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. එතකොට මේ හදන්නේ සර්වපාක්ෂික කියන අදහස අවභාවිතා කරමින් මර්ධනය කරන්නද? මහජනතාව ඉදිරිපත් වෙලා කිව්වේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකමට ඕනේ කියලා නෙවෙයි, එපමණකුත් නෙවෙයි, පවත්නා රජයේ කිසිදු වගකිව යුත්තේ දේශපාලන අධිකාරියේ කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනතා විරෝධයක් පැනනගලා තියෙනවා. ජනතාවගේ විරෝධයේ යටතේ තමයි අද ඉන්න මේ ආණ්ඩුවේ සියලුම වගකිවයුතු බලය බලහත්කාරයෙන් හඳවාගෙන තියෙන්නේ. එවන් තත්ත්වයක් යටතේ අපට පේන දේ තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන අදහස අවභාවිතා කිරීමේ ප්‍රයත්නයක් තියෙනවා වත්මන් ජනාධිපතිවරයා සිත් තුළ. එළමෙන පළවනදා සිට දින තුනක් පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එය අනුව සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දායි පාසල් පැවැත්වීමට තීරණය කර ඇත්තේ. මේ අතර QR ක්‍රමයට අනුව ඉන්ධන බෙදා හැරීම අනිද්දා සිට දෙවයින පුරා ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් QR ක්‍රමය නිසා ඇතැම් ප්‍රදේශවල ජනතාව අපහසුතාවයට පත්වී ඇති බවද අපට වාර්තා වුණා. රට තුළ පවතින ඉන්ධන ගැටලුවත් සමග ප්‍රවාහන ක්ෂේත්‍රයේද බිඳ වැටී තිබෙනවා. එහෙත්වෙන් පසුගියදා රජයේ හා රජයේ අනුමත පාසල් සඳහා නිවාඩු ලබා දීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේ. කෙසේ වෙතත් එළමෙන පළවනදා සිට දිවයිනේ සියලු රජයේ හා රජයේ අනුමත පාසල් පෙර පැවැත් වූ ආකාරයටම පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. පාසල් සතියකට දින තුනක් පමණක් පැවැත්වෙනවා. ඒ සඳුදා අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනවලදී. සෙසු දින දෙක නිවෙස්ගත මාර්ග අධ්‍යයනයට දරුවන් යොමු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලා සිටින්නේ. QR ක්‍රමවේදයට අනුව ඉන්ධන නිකුත් කිරීම අනිද්දා සිට දිවයින පුරා ආරම්භ කිරීමට නියමිතයි. එහිදී අවසන් ඉලක්කම් මත පදනම් වූ අංක තහඩු ක්‍රමය, ටෝකන් සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනිකුත් ක්‍රමවේද මින් ඉදිරියට වළංගු නොවන අතර QR කේතය සහ කෝටා ක්‍රමය ආදේශ කරනු ලබන බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ. QR ක්‍රමවේදයට අනුගත වූ ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදා හැරීමට ප්‍රමුඛත්වය දෙනු ලබනවා. ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහරින ලද ඉන්ධන තොගවලින් QR කේතය භාවිත කර ඉන්ධන නිකුත් කිරීම නිරීක්ෂණය කර එම බෙදා හැරීම් ඉදිරියේදී සිදු කරනු ලබන බවද බලශක්ති අමාත්‍යාංශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. චැසි අංකය සමග ලියාපදිංචි වීමට නොහැකි රථවාහන භාවිත කරන්නන්ට හෙට සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි විය හැකි. සියලුම ත්‍රීරෝද රථ අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු අතර ඔවුන්ට ආසන්නතම ඉන්ධන පිරවුම්හල නම් කර ලබා දිය යුතු අතර ඒ අනුව ඉදිරියේදී එම පිරවුම්හල් වලින් ඉන්ධන ලබා දීමට කටයුතු කරන ලබනවා. විදුලි ජනක යන්ත්‍ර, උද්‍යාන උපකරණ, යන්ත්‍රෝපකරණ සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිතා කරන්නන්ට අවශ්‍ය ඉන්ධන වර්ගය, සතිපතා ඉන්ධන අවශ්‍යතාවය සහ ඔවුන් ඉන්ධන ලබා ගැනීමට බලාපොරොත්තු වන පිරවුම්හල තෝරාගෙන අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වන ලෙසටයි බලශක්ති අමාත්‍යාංශයේ ඉල්ලා සිටින්නේ. රථවාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමග එම සියලුම රථවාහන ලියාපදිංචි කර හැකි. පොදු ප්‍රවාහනයට ප්‍රමුඛත්වයක් ලබා දෙනු ලබන අතර එහිදී බස් රථ සඳහා ඉන්ධන කෝටාව ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ වලින් ලබා දී වෙන් කරනු ලබන්නේ මාර්ග බලපත්‍රය සහ ධාවනයේ පවතින කිලෝමීටර් ගණන අනුව තීරණය කරනු ලබන කෝටාවක් අනුවයි. එම අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය එම ඩිපෝ සහ හඳුනාගත් ඉන්ධන පිරවුම්හල් වලින් නිකුත් කරනු ලබනවා. සියලුම ඉන්ධන පිරවුම්හල් වල ගිලන් රථ සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙන අතර ඔවුන්ගේ වාහනවලට ඉන්ධන සඳහා ඔවුන් විසින් ඉල්ලා සිටින ඉන්ධන ප්‍රමාණය ලබා දෙනු ලබනවා. ඒ අනුව QR ක්‍රමයට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් මෙහිදී QR ක්‍රමය පිළිබඳව ජනතාවගෙන් ලැබුණු යෝජනා, පැමිණිලි හා තාක්ෂණික ගැටලු පිළිබඳවයි සාකච්ඡා වී ඇත්තේ. මේ අතර දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1190 962 සඳහා QR පද්ධතිය ඇතුළත් කිරීමටයි බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර ඇත්තේ. එලෙස QR පද්ධතිය භාවිත කළ වැඩිම ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව ඊයේ වාර්තා වී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා. අදත් QR ක්‍රමය යටතේ ප්‍රදේශ කිහිපයකම ඉන්ධන බෙදා හැරීම සිදු කෙරුණා. Thank you.
කෙසේ වෙතත් මේ QR ක්‍රමය නිසා ඇතැම් ප්‍රදේශවල ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. සමහර උදවිය ඉන්නවා එක අංකයක් රෙජිස්ටර් කරන එයා එයාට අදාළ QR කෝඩ් එක අරගෙන ආපහු වෙන එකක් දාගෙන අපි ගාවට මේක අරන් යනවා. මේ මිනිස්සු එන්න එන්න පීඩාවට පත් වෙනවා. තවත් අසරණ වෙනවා. ඊටතර තව කේස් එකක් තියෙනවා. මේ හැම ඉන්දනාලකම ගමේ ගමේ කියලා කියනවා. ඒකනේ හැමෝටම අපි හැමෝම ගමේ අපි හැමෝම රටේ හැමෝටම සාධාරණයක් වෙන හැටියට ඉන්දන ලබා දෙන ක්‍රමවත් වැඩපිළිවෙලක් කරන්න ඕනේ. අනිතා දිනේ සිට QR ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක වීමත් සමග තමන් දැඩි අපහසුතාවයකට පත්වන බවයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසන්නේ. දැන් දින දාලා තියෙනවා මේ අගෝස්තු පළෙන්දා සිට QR කෝඩ් එක පෙට්‍රල් බෙදා දීමේදී ක්‍රියාත්මක වෙන ආකාරය. ඒ අනුව බැලුවහම නම් විශේෂයෙන් කුලී ත්‍රීරෝද රියදුරන්ට පළවෙනිදාන් පස්සේ එහෙම රස්සාවක් නැහැ. ඒවෑන් රස්සාව කරන් ජීවත් වෙච්ච උන් රස්සාව නැහැ. සතියකට ලීටර් 4.5යි වළංගු. සුඛෝභෝගී වාහන අතිසුඛෝභී වාහන වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට ඇති වෙන්න ඩීසල් ටික තියෙනවා. කාට කොහොම දුන්නත් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ දුෂ්කර අවස්ථාවේදී පොදුමගී ප්‍රවාහණයට විශේෂත්වය දෙනවා ප්‍රමුඛතාවය දෙනවා කියන රජයක පොදුමගී ප්‍රවාහණය දෙන තිරෝද රථය සම්බන්ධයෙන් දක්වන ආකල්පය කරන වැඩ සම්බන්ධයෙන් නම් කවුද මේ තීන්දුව ගන්නෙ? මේ තීන්දුව වල ප්‍රතිඵල මොනවද කිව්වොත් එම අති භයංකාරයි. වාහන අංක දහඩුවේ අවසාන අංකය වන 0.12 යන අංක සඳහා ඉන්ධන නිකුත් කිරීම අද සිදු කෙරුණා. බණ්ඩාරගම ප්‍රදේශයේ ඉන්ධන පෙරවුම් හලකට ව්‍යාජ ලියාපදිංචි අංකයක් සවි කරගෙන ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. හෙට දිනේදී ඉන්ධන නිකුත් කෙරෙන්නේ වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම 3-4-5 යන අංක සඳහායි. බදුල්ල ලංකා විදුලි බල මණ්ඩලයට අයත් හදිසි බිඳ වැටීම් නඩත්තු සේවා සපයන රථ වාහන සඳහා නිසි අයුරින් ඉන්ධන ලබා නොදෙන බවට එහි සේවකීන් චෝදනා කරනවා. අංක ක්‍රමයට එන්න කියලා තිබ්බට අද තියෙන අංකට ගිහලා අංක විදියට ගහ ගන්නත් බෑ. දීලා තියෙන දෙල්ලේ බැරල් එකකට හරි ගණන්ලා ගහ ගන්න තියෙනවා නම් ලොකු දෙයක් ඒ. බිඳ වැටුම් ටික කරගන්න බෑ අපිට. බිඳ වැටුමුත් දැන් බැලඳ 50ක් විතර තියෙනවා නගරයවට. මිනිස්සුත් බැනිනවා ඉතින් මොනා කරන්නද? මේ අතර බණ්ඩාරගම ප්‍රදේශයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන හලේ අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර ඉන්ධනහල් අසර නීති විරෝධී හා කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් පිරිසක් පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. හුංගම, යක්කල, හිඟුරක්ගොඩ, පාදුක්ක, ගල්ගම්මුව, කාත්තත්ගුඩි, දුංගල්පිටිය, ඉමදුව, කරන්දෙනිය, කටාන හා පොළොන්නරුව යන ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවටගෙන ඇත්තේ. ඉන්ධන පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක රැඳී සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙනුයි මොහු මිය ගොස් ඇත්තේ. අදාළ පුද්ගලයා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එලෙස මිය ගොස් ඇත්තේ 71 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමද ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. එළවලු, මාළු, කිරි, බිත්තර, සහල් පමණක් නෙවෙයි පොල් ගෙඩියක මිලත් උහුලන්න බැරි තත්ත්වයට පත් වෙලා. දරාගන්න බැරි ජීවන බර, බැරි බර කරේතියන් හපුතලේ කඳ නගිනවාට වඩා අමාරු තත්ත්වයකට අපේ ජීවිත අද පත් කරලා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල හිතුමතේ ඉහළ දාන්න වෙළෙන්දන් කටයුතු කරමින් ඉන්නවා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වල, භූමිතෙල් පෝලිම් වල ජීවිත මහපාරට දිය වෙලා යමින් තිබෙනවා. බොහෝ මිනිසුන්ගේ එදිනෙදා රැකියාවන් බිඳ වැටී අවසන්. සහල් 3-5, සීනි තේකොළ, සැමන් අල පරිප්පු කිරිපිටි පමණක් නෙවෙයි සබන් කැටේ ටූත් පේස්ට් එකේ මිලත් දෙගුණ වෙලා. මේ අවාසනාවන්ත තත්ත්වය පාලකීන් බිහිරි අලින් නිසා දැනෙන්නේ නැහැ. සමහරුන් දරාගන්න බැරි ජීවන බරට විසඳුම ලෙස ජීවිතයට පවා සමුදුන්න අවස්ථා අපට වාර්තා වුණා. දරාගන්න බැරි ජීවන බර ගැන ජනතාව කියන කතාවයි මේ. ගොඩක් අමාරුයි තමයි ජීවත් වෙන්නේ. මේ කිරිපිටි එකක් දෙන්න විදියට තත්ත්වයක් උදා වෙලා නැහැ ළමයිට. ගෙදර කහට තමයි ඉතින් හැමෝම බොන්නේ. එළවලුක් එක එක ඔද්දක් හදාගෙන තමයි ගෙදර කන්නේ. පිරිදාරින්නම් සුරසැප විඳිනවා. අපි දරුවොත් එක්ක ඉතින් මහාමග කන්න බොන්න හොයාගන්න.
රාබු 500ක් ගත්ත එච්චර. ඔව් අමාරුයි තාත්තේ රස්සාවල් නැහැ. දුන්නොත් තන නැත්තම් නිකන් ඉන්නවා එච්චර තමයි. මො ගන්නවා විතරයි සල්ලි මොනා වෙනවද දන්නේ නැහැ. ඒගොල්ලෝ හොඳ සැපර බැබලෙනවා අපි මේ දුක් විඳිනවා. අපිට රජින් දෙන දෙයක් දෙන්නේ නැහැ. ජීමනාවක් දෙන්නේ නැහැ. බඩු ගණන් ඉතින් බඩු ගණන් කියලා මොනා කරන්නද? පාන් කෑල්ලක් කාලා ඔය ජීවත් වෙනවා. එලෝලු එනවා වෙලෙන්දුනේ ගන්න. 800ට එන ටීවිල් එක 2000ක් දීලා ඉන්නේ. අමාරු මෙදාසල කරගන්න තෙල් මිල අඩු කරන්න ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙලා තියෙන්නේ ට්‍රාන්ස්පෝර්ට් ඉදන් ගණන් නගින්නේ මේ අලවල දැක්කම 500 180යි දැන් මේ ආහන්න කෙනෙක් නැහැ බොම්බයිලුණු කෑවද අල කෑවද දැන් සැපද කියලා ආහන්න අපිට මයිනෙකුත් නැතුව ඉන්නේ ඒකෙන් ද ජනතාවට වාම සාන දෙන්න කියන එකයි මං ඉල්ලන්නේ දවසේ වීදමට මොනාරි අම්ප කරගෙන යන්න ඕනේ මාත්තු ආසරේ 35යි පඩිය ආණ්ඩෝ යන්න ඕනේ මාත්තු මේ රණි මාතේට තරියන්නේ නැහැ වගේ මන්ට පෙන්නේ ඉතින් වෙනස් වෙනවා නම් ඔය ඔක්කොම සෙට් එකම වෙනස් වෙන්න ඕන කැකුළුනම් කන්න බෑ අනිත්‍ය කොහොමද දන්නේ නැද්ද මිනිස්සු කොහොම කනවද අපිත් මේ කොයි හරි පිට රටද දුවලා යන්න තමයි බලාපොරොත්තු මේක රණිල් මාතේට යන්න ඕනේ අපිට මිනිසුන්ට සල්ලි නැහැ බඩු ගන්න හරියන්නේ නැහැ හරියන්නේ නැහැ ඔක්කොම එකයි කියලා මම නම් හිතනවා සත්‍ය වසන් කිරීම තරම් අපරාධයක් තවත් නැහැ කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. රටක ජනමාධ්‍යක ප්‍රධානතම වගකීම සත්‍ය හෙළිදරව් කිරීම. සියත මාධ්‍ය ආයතනයට ගිනි තබා අදට වසර 12ක් සපිරෙනවා. රටක් පවතින කුළුණු 4න් 1ක් ජනමාධ්‍ය. අපේ රටේ පසුගිය දශක කිහිපය තුළ සිදු වූ එකදු ජනමාධ්‍යවේදී ඝාතනයකට හෝ ගිනි තැබීමකට අදාළව අදවන තෙක් නීතිය ක්‍රියාත්මක වී නැහැ. සත්‍ය වසන් කිරීම තරම් අපරාධයක් තවත් නැත කියලා ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. රටක ජනමාධ්‍යයක ප්‍රධානතම වගකීම සත්‍ය හෙළිදරව් කිරීම. සියත මාධ්‍ය ආයතනයට ගිනි තබා අදට වසර 12ක් පිරෙනවා. රටක් පවතින කුළුණු 4න් 1ක් ජනමාධ්‍ය. අපේ රටේ පසුගිය දශක කිහිපය තුළ සිදු වූ එකදු ජනමාධ්‍යවේදී ඝාතනයකට හෝ ගිනි තැබීමකට අදාළව කවදාවත් නීතිය ක්‍රියාත්මක වී නැහැ. අත්අඩංගුවට ගත්ත කෙනෙකුත් නැහැ. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණයේ සහ ජනමාධ්‍ය කියන කුළුණු 4 මත තමයි රටක් පවතින බව විශ්වාස කරන්නේ. එසේම ජනමාධ්‍යක ප්‍රධානතම වගකීම සත්‍ය හෙළිදරව් කිරීම. සත්‍ය හෙළිදරව් කිරීමේදී බොහෝ ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට ඍජු සහ වක්‍ර තර්ජනයන්ට එදාසේම අදත් හෙටත් මුහුණ දීමට සිදුවනවාමයි. සත්‍ය හෙළිදරව් වීම බොහෝ විට දිරවන්නේ නැත්තේ විධායකයට සහ ව්‍යවස්ථාදායකයටයි. අපේ රටේ නම් විධායකය යනු ජනාධිපති. ව්‍යවස්ථාදායකය කියන්නේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225. සත්‍ය හෙළිදරව් වීම වැළැක් වීම සඳහා බොහෝ විට විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ ආශිර්වාද ඇතිව ඍජු මර්ධනීය ක්‍රියාත්මකයි. පැහැරගෙන යාම, මරා දැමීම, අතුරුදහන් කිරීම සේම මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම ඒ අතර ප්‍රධානයි. ආසියාවේ එවැනි අපරාධ ඉතිහාසයක් ඇති භයානකම රට ශ්‍රී ලංකාවයි. අපේ රට තුළ බ්‍රිතාන්‍ය පාලන අවධියේදී පවා විවිධ ජාත්‍යන්තර සම්මුතින් ක්‍රියාත්මක වෙලා තියෙනවා ඒ මාධ්‍ය නිදහස සඳහා. යම් ප්‍රමාණයකට හෝ එකල මාධ්‍ය නිදහස ක්‍රියාත්මක වුණා. නමුත් අප ජන රජයක් වූදා සිට මාධ්‍ය නිදහස අභියෝගයට ලක්වන්නට වුණා. ඉතිහාසයේ ඈතට යනකොට වෛද්‍ය වික්‍රමසිංහගේ ජනශක්තිය පුවත්පත තහනම් කිරීම දක්නට ලැබෙනවා. එසේම 1968 දී ඇත්ත පුවත්පතට සාපරාධී චෝදනා එල්ල කිරීම තවත් එක් අවස්ථාවක්. 1947 දී නිදහස පුවත්පතේ කර්තෘ සෝමවීර චන්ද්‍රසිරිව අත්අඩංගුවට ගැනීම වැනි අවස්ථා ගණනාවක් අපේ රටේ මාධ්‍ය මර්ධන ඉතිහාසය තුළ දක්නට ලැබෙනවා. ජනමාධ්‍යවේදී සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රට තුළ ශක්තිමත් නීති ධාරාවකින් ව්‍යවස්ථාපිතව තිබෙනවා. ඒක ඇත්ත. නමුත් ප්‍රායෝගික තලයේදී මේ යථාර්ථයක් නෙවෙයි. 2005-2010 මෙන්න මේ කියන කාලයේ පමණක් මාධ්‍යවේදීන් 33 දෙනෙකුව
අතුරුදහන් කරපු රටක් මේක. මාධ්‍යවේදීන් 12 දෙනෙකුට ජීවිත අහිමි කරපු රටක්. ලසන්ත වික්‍රමතුංග, සේම ප්‍රගීත් එක්නැලි ගොඩත් ඒ අතර ප්‍රමුඛයි. ඒ වගේමයි 2010 ජූලි 30 අප සියත ආයතනයට ගිනි තබනු ලැබුවා. ඒ අලුයම 1:30ට පමණ එල්ල වූ එම මැර ප්‍රහාරය සහ ගිනි තැබීම සඳහා ආයුධ සන්නද්ධ පිරිසක් එක් වුණා. සියත පිහිටලා තියෙන්නේ අධිආරක්ෂිත කලාපයක. අර්ලියගහ මන්දිරයේ, ගංගාරාම විහාරස්ථානයේ, ලංකාදීප විජය පුවත්පත් ආයතනයේ සහ මොබිඩෙල් ප්‍රධාන කාර්යාලයත් මේ අප සීමාවේ පිහිටලා තිබෙනවා. එවන් අධිආරක්ෂිත කලාපයකට ඇතුළු වී පහරදී ගිනි තැබූ කිසිවෙකුවත් අද වෙනකන් අත්අඩංගුවටගෙන නැහැ. සිරස මාධ්‍ය ආයතනයටත් එවැනිම මැර ප්‍රහාරයක් එල්ල වුණා ඒ 2009 ජනවාරියේදී. එදා සියත අප මාධ්‍ය ආයතනයේ සතුව තිබූ රුපියල් කෝටි ගණනක උපකරණ ඒ ගිනි තැබීමෙන් විනාශ වුණා. අප ආයතනය නාලිකා 6කින් සමන්විතයි. සියත ටීවී, සියත FM, ස්ටාර් තමිල් ටීවී සහ FM ඉංග්‍රීසි මාධ්‍ය ගුවන්විදුලි නාලිකා ලෙස කිස් FM සහ රියල් රේඩියෝ ක්‍රියාත්මකයි. මේ සියලු දෙවල විකාශ කටයුතු ඇන හිටියා. අතිශය දැඩි උත්සාහයක් දරමින් සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයත් කාර්ය මණ්ඩලයත් එකවන්ව වැඩ කිරීම තුළ යළි නැගී සිටින්නට හැකි වුණා. පොලිස් සුනකයින්, රස පරීක්ෂකයින්, CID, කොම්පඤ්ඤ වීදිය පොලිසිය තාමත් සියතට ගිනි තැබූ අයව හොයනවා. පුදුමයි නේද? 2005-2010 අවධියේදී මාධ්‍ය නිදහස අතින් ලෝකයේ දූෂිතම රාජ්‍ය බවට ශ්‍රී ලංකාව නම් කෙරුණා. එහිලා ලෝකයේ ප්‍රජාතාන්ත්‍රික රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වුණේ 165 වෙනි ස්ථානය කියලා මතක තබා ගන්න. 2015 යහපාලනයක් ඉල්ලා සිටි වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහත්, අද ඉන්න මෛත්‍රීපාල සිරිසේනත් වේදිකා දෙදරන්න කැමර දුන්නා. ඒ ඝාතනය කළ, අතුරුදහන් කළ, පහර දීමට ලක් වූ මාධ්‍යවේදීන් සේම මාධ්‍ය ආයතනද මතක් කරමින් තම යහපාලන රජයක් යටතේ යුක්තිය ඉටු කරන බවට එදා ඔවුන් සපත වුණා. නමුත් මොන යුක්තියද? කොහොමද රාජපක්ෂලට එරෙහිව යුක්තිය ඉටු කරන්නේ නේද? අතුරු මිතුරු දම්මති මිතුරු රාජකපුරු සෙට්ටියෝ සෙට් එක උඩින් හතුරු යටින් මිතුරු නිසා ඒ අයගේ රාජකීය පැලැන්තිය කවදාවත් හිරේ විලංගුවේ වැටෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම සිද්ධ වුණේ යහපාලනයේ හුදු ලේබලයක් බවටම පත් වුණා, සීමා වුණා. කිසිදු අයෙකුට සාධාරණය ඉෂ්ට වුණේ නැහැ. ඉතාම පැහැදිලිව කිව යුත්තක් තිබෙනවා. 2005-2010 මේ කාලයේ එකදු සිද්ධියකට හෝ අදාළව අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ. දැන් මේ දවස්වල අරගලකරුවන්ව, කැරලිකරුවන්ව, පැසිස්ට්වාදී අපරාධකරුවන් බවට පත්කොට ගුවන් යානා තුලදී පවා කුදලගෙන එන්න පුළුවන් අතිශය දක්ෂ පොලිසියක්, රහස් පොලිසියක්, අපරාධ විමර්ශකින් ඉන්න රටක් නේද මේක? 2005-2010 ඉඳලා එකදු අතුරුදහන් වීමකට, ඝාතනයකට, පහර දීමකට, ගිනි තැබීමකට අදාළව අද වෙනකන් කිසිවෙකු හෝ අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත් වුණේම අර කුළුණු හතරෙන් භයානකම කුළුණු දෙක වන විධායකයේ සහ විවස්ථාදායකයේ ජනමාධ්‍යවේදීන් ඝාතනයේ අතුරුදහන් කිරීම සහ මේ ගිනි තැබීම් පිටුපස සිටින නිසා බවට ආයේ අමුතු නිර්වචන අවශ්‍ය නැහැ නේද? දැන් අද වන විට මේ ඍජු මර්ධනයට අමතරව රේටින් මිත්‍යාව හරහාද, වෙළඳ දැන්වීම් බෙදියාම ඔස්සේද මාධ්‍ය මර්ධනයක් වක්‍රව ක්‍රියාත්මක වනවා. ඉතාම ආසන්න ටෙලිවැකියකින් සාක්ෂි සහිතව රේටින් මිත්‍යාව ගැනත් කතා කරන බව කියන්නට කැමති. අප මරා දැමුවද අප නගන හඬ සත්‍ය නම් එය සදාකල් පවතිනු ඇත කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. හදිසි නීතිය පනවා ඇත්තේ රටේ එදිනෙදා කටයුතු පාලනය කිරීම සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. කොස්ගම බොරලුගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු මේ බව පැවසුවේ.
දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු ඔහුගේ පියාවන දිවංගත පිලිප් ගුණවර්ධනගේ ස්මාරකයට පුෂ්පපහර දැක්වීම සිදු කළා. ඒ කොස්ගම බොරළුගඩ ප්‍රදේශයේදී. එහිදී මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍යවරයාගෙන් හදිසි නීතිය පිළිබඳව ප්‍රශ්න කළා. අගමැතිතුමා, ඔබතුමාගේ පාසල් මිත්‍රයා ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමාට එතුමාගේ දුර කාලය ගෙනියන්න බාධාවක් වුණා කියලා කිව්වා. ඔබතුමාට එහෙම බාධාවක් වෙන එකක් නැද්ද එතුමත් එක්ක? බාධාවක් වී යුතු නැහැ. කවුරුත් පරිත්‍යාගයෙන් කවුරුත් රට ගැන හිතලා වැඩ කළ යුතු නිසා අපි එක එක පක්ෂ ගැන හිතලා වැඩ කිරීමට වඩා මහජනයා උත්තරීතරයි. මහජනයාගේ ජීවිතයේ අනාගතය සුරක්ෂිත කිරීමට පුළුවන් රටක් ඇති කිරීමයි කැපදී සිටින. චෝදනා කරනවා ඔබතුමාලා හදිසි නීතිය සම්මත කරගත්තේ අරගලය මැඩලීමට කියලා. එදිනදා නීතිහාසමය ආරක්ෂා කිරීමට විනා වෙන කිසි දෙයකට හදිසි නීතිය පාවිච්චි වෙන්නේ නැහැ. සාමකාමී නොවන රටක් සංවර්ධනය වේ යයි අපේක්ෂා කළ නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර නායකත්ව සමුළුව අමතමින්. දශක තුනකට ආසන්න කාලයක් සිවිල් යුද තත්ත්වයක් නිසා බිඳවැටී තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථික 2009 වසරේ යුද ගැටුම් නිවාම සමග ප්‍රපතිමත් වනු ඇතැයි ඇතැම් ශ්‍රී ලංකාවේ පමණක් නොවේ ජාත්‍යන්තර ප්‍රජාව පවා අපේක්ෂා කළා. ඒත් ඔබ හොඳින් දන්නා පරිදි මේ වන විට අපි දැවැන්ත ආර්ථික අර්බුදයක සිර වී සිටිනවා. එම අර්බුදය නිසා මතු දේශපාලන අස්ථාවරත්වය සහ ජනජීවිතය අඩාල වීම අපට දරාගත නොහැකි. අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන, පොහොර ආදිය සපයා ගැනීම පවා දැඩි අවධානමකට ලක්ව තිබෙනවා. ලෝක ආහාර වැඩපිළිවෙල පෙන්වා දෙන ආකාරයට අධික උද්ධමනය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් මිලියන 6.3% පමණ ආහාර ඉගතාවයක් ඇති වෙලා තිබෙනවා. යුද්ධය අවසන් වීමෙන් පසුව මා ඉහතින් සඳහා කළ කරුණු ස්ථාපනය නොවීමෙන් අර්බුදයක් කරා ගමන් කළ රටක් ශ්‍රී ලංකා උදාහරණයක් බව කණගාටුවෙන් වත් කිව යුතුයි. සාමකාමී නොවන රටක් සංවර්ධනය වෙතැයි අපේක්ෂා කළ නොහැකි. සාමකාමී නොවන භූ දේශපාලනික කලාපයක්ද සංවර්ධනය නොවනවා පමණක් නොව එය ලෝක භූ දේශපාලන යුද න්‍යායපත්‍ර ක්‍රියාවට නැන්වෙන නොමිනිස් දඩබිමක් පමණක් වෙනවා. නොදුරේදීම රංජන් රාමනායකට පූර්ණ නිදහස හිමිවනු ඇති බවට තමන් විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ බන්ධනාගාර ගතව සිටින රංජන් රාමනායකගේ සෝදුක් විමසා බැලීමට අද පැමිණි අවස්ථාවේදී. අද දින අපේ සහෝදර හිතවතා මානව හිතවාදියා රංජන් රාමනායක හමුවන්නට ආවා. ඔහුත් ඉතාමත්ම සුභවාදී බලාපොරොත්තුවක සිටිනවා. ඉතාමත්ම ඉක්මන් දිනයක ඔහුට පූර්ණ නිදහස ලැබෙයි කියලා. එය අපෙත් මගෙත් අපේ සහෝදර සියලු දෙනාගෙත් මුළුමහත් ලංකාවාසී ජනතාවගෙත් ඒකායන ප්‍රාර්ථනයයි. අපි බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රාර්ථනාව වැඩිකල් යන්නේ නැතුව ඉතාමත්ම නුදුරු දවසකදී අද හෙටම වාගේ එතුමාගේ පූර්ණ නිදහස බිහිවෙයි කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. දැන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා. රනිල් වික්‍රමසිංහ මැතිතුම ඇතුළු පිරිස හිතන්නේ අරගල කරුව ඉන්නේ ගාලු මෝදර කියලා. 2003 කිරේ දම්ම කියලා බලවේගය මර්ධනය කරන්න හම්බෙන්නේ නැහැ පාලකයොන්ට. එහෙම හිතනවා නම් පාලකයෝ නොම්මර එකේ මෝඩයෝ කියලා අපිට කියන් තියෙනවා. පෙරගමන් කරුවෙක් වෙනවාම සූදානම්. රටේ පිස්සු අඩු කරන්න ඕන නම් පිස්සන් කොටු ඉන්න පිස්සු එක්ක ගිහිල්ලා කතා කරලා කරන්න පුළුවන්ද? බෑනේ. මේ අපේ දරුවෝ අල්ලලා හිරේ දාන ඒවා ඒ පිස්සු නටනකොට එතනට කොහොමද අපි එකතු වෙන්නේ? 9 දා විතරක් නෙමෙයි මාසෙකට හරි කොළඹ නැවතිලා ඉඳගෙන මේ ප්‍රශ්නේ රට බේරා ගන්න ඉදිරිපත් වෙන්න කියලා තමයි මං ඉල්ලා සිටිනේ. සරත් පුංසක මහත්මයා අගෝස්තු 9 කැඳවන්න හදන්නෙත් ඒකේ ප්‍රතිඵල සහ ආදීනව ගැන හැඟීමක් අදහසක් එයාට තියෙනවද? එහෙම නැත්නම් ඒ කැඳවීම එයාට පාලනය කළ හැකිද? හරියට මේවා කියන්න ඕන. අපි මේ රටේ විනාශය අපේක්ෂා කරන අය නෙමෙයි. අපි මේ රටේ ඉදිරිගාමී තත්ත්වයන් අපේක්ෂා කරන අය. හදිසි නීතිය ප්‍රයෝගික කරගෙන මේ විදිහට වැඩ කරනවා නම් ඒකෙන් අවසානයේදී ඒක හානි වෙන්නේ මේ රටට. අපිට අන්තර්ජාතික සහාය නැතුව මේ රට ගොඩනගන්න බෑ. නයි වේරේන වේරන් යන ගාථා පාඨය. ජයජයවදන මැතිතුමා ජපානයේ බෙදන්න යොදලා කරන්න උවවතාවේදී මේ යෝජනාව ඉදිරිපත් කළා. ඒ නිසා තමයි ජපානය නොබෙදා තනි රටක් වශයෙන් ඉතුරුනේ. නමවන පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය අගෝස්තු 3 වනදායින් ආරම්භ වීමට නියමිතයි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එදින සියලු මන්ත්‍රීවරුන්ට පැමිණෙන ලෙස දන්වමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා මන්ත්‍රීවරුන්ට ලිපි යොමු කර තිබෙනවා.
නවවන පාර්ලිමේන්තුවේ 3 වන සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි. ඒ අගෝස්තු 3 වන බදාදා පෙරවරු 10:30යි. 3 වන සැසිවාරය සඳහා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙසට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක ලිපියකින් දන්වා තිබුණා. නවවැනි පාර්ලිමේන්තුවේ 3 වන සභාවාරය ආරම්භ කිරීමට අදාළ ලිපි ලේඛන පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ දැනටමත් පළ කර ඇති බවයි මහලේකම්වරයා දන්වා සිටියේ. නවවන පාර්ලිමේන්තුවේ 2 වන සභාවාරය 1:28 මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණා. නවවැනි පාර්ලිමේන්තුවේ 2 වන සභාවාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේ පසුගිය 28 වනදායි. මේ අතර පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරෙන ආසනය සඳහන් ජනාධිපති ලාංඡනය මෙවර ඉවත් කෙරෙන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළා. ඒ වෙනුවට එම ආසනයේ රාජ්‍ය ලාංඡනය සවි කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ජනාධිපති ධුරයට තේරීපත් වීමෙන් පසු අතිගරුනාමය ජනපති දජය සහ ජනපති ලාංඡනය භාවිත නොකිරීමට රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබුණා. අරගල භූමිය විවිධ දේශපාලන පක්ෂවල අතකොළුවක් බවට පත්වීමේ අවදානමක් ඇති බව සර්වපාක්ෂික අරගලකරුවන් පවසනවා. මේ අතර ආදරයේ අරගලයට අදට දින 113යි. ගලුමුතර නිර්පාක්ෂික නිරායුධ තරුණ අරගලයට අදට දින 113යි. ජනාධිපතිවරයාට සහ වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් ගලුමුතර අරගලකරුවන් තවදුරටත් සිය විරෝධය ආණ්ඩුවට එරෙහිව පළ කරමින් සිටිනවා. මෙතර අරකල භූමිය විවිධ දේශපාලන පක්ෂවල අතකොළු බවට පත්වීමේ අවධානමක් මතුවී ඇති බව සර්වපාක්ෂික අරගලකරුවන් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අරගලයට දින දීම එම ආණ්ඩු කුමන්ත්‍රණවල තවත් එක් දිගුවක් බවයි. එය පැහැදිලිවම අරගලකරුවන් අනතුරකට ඇද දැමීමක් බවත් ඔවුන් පෙන්වා දෙනවා. පුද්ගල චරිත වටා නොව ජනතාවාදී ප්‍රවේශයන් හා ජයග්‍රාහී සැලසුම් හරහා නැවත පොදුජන අරගලයකට පණකන්වන තෙක් සිය පාලකයා දෙස විමසිලිමත්ව බලා සිටින ලෙසයි සර්වපාක්ෂික අරගලකරුවන් පවසන්නේ. මේ අතර ජනාධිපතිවරයාට හිමි දජය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවෙකු අගෝස්තු මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි මෙම සැකකරුව ඊයේ පොලිසියට බහර වී තිබුණා. ඉකුත් 9 වනදා අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබූ ජනාධිපතිවරයාගේ දජය සොරකම් කර එය ඇඳ ඇතිරිල්ලක් වශයෙන් භාවිත කරන වීඩියෝවක්ද සැකකරු විසින් සමාජ මාධ්‍යයට මුදා හැර තිබුණා. ඒ ඔස්සේ සිදු කළ පරීක්ෂණයකින් අනතුරුවයි පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ. මේ අතර වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධාන සහ ගෝල්ෆේස් අරගලකරුවන් පිරිසක් අතර එකගතාවයක් අත්සන් කිරීම අද කොළඹ මහජන පුස්තකාලයේදී සිදු කෙරුණා. මර්ධනයට එරෙහිවයි මෙම එකගතාවයට එළඹී ඇත්තේ. මෙම අවස්ථාවට දේශපාලඥයින් පිරිසක් ද එක්වුණා. මර්ධනයට එරෙහිව සංකේතාත්මක ජාතික විරෝධතා දිනයකට යන්න පුළුවන් නම් හොඳයි කියන අදහස තියෙනවා. ජන අරගලයට සම්බන්ධ වෙච්ච කිසිදු කෙනෙක් අත්අඩංගුවට ගන්න මේ පාලකයන්ට අයිතියක් නැහැ. තමන් පිළ ප්‍රශ්න වලට එරෙහිව පාරට ආපු මිනිස්සුන්ට තමයි දැන් ගාලා බල පාරටාවේ වැරදි කියලා මර්ධනය කරන්නේ. ඒ නිසා අපි ඒ සුළුතරයට ඒ මර්ධනය කරන ඉඩ දෙන්නේ නැරකයි. ඒ නිසා මර්ධනය වගේම මර්ධනය කැන්දන මර්ධනයට උඩගෙඩි දෙන මේ දූෂිත මේ වංචනික මේ ඩීල් පාර්ලිමේන්තුවට එරෙහිවත් අපි සටනක් පෙරට ගත යුතුමයි. එම සමාජය ස්ථාවර කරන්න ඕන ඇත්ත. දේශපාලන ස්ථාවර කරන්න දෙකම එකවර ස්ථාවර කරන්න වෙන්නේ මේ පාර්ලිමේන්තු වල අවශ්‍ය කරන ජනතාවට ඒ ජනමතයට සරණ පාර්ලිමේන්තුවක් හදාගන්න. ඒක තමයි මාවත. ඒකෙන් අදහස් කරන්නේ අනෙකුත් අපි මර්ධනය නැරෙයිව සහ අරගලයේ යන ඕන ක්‍රියාකාරකම් කිසිවක් අඩු කරන්න ඕනේ. නව ජනමරමක් තුළින් ජඹුරු ප්‍රතිසංස්කරණ සිදු කරගත යුතුයි කියන ස්ථාවරයේ අපි කටයුතු කරනවා. පවතින පාර්ලිමේන්තුව තුළ කමිටු ක්‍රමය හරහා වැඩ කරන ක්‍රමවේදයකට විනා නීත්‍යානුකූලය කියලා අපි විශ්වාස නොකරන මේ ආණ්ඩුවේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගන තරක අපි පාර්ශ්ව කරුවෝ බවට පත් වෙන්නේ නැහැ. වහාම මැතිවරණයට යමු කියන කරුණ එකතු කරන්න ඕනේ කියලා මිතනවා. මොකද මැතිවරණ යන්නේ නැත්නම් මේකට පාර ගන්න බෑ පිට. කරන්න බෑ පිට. පාර්ලිමේන්තු මන්ත්‍රීව වැරදි නම් ඔරු නම් යවලා හොඳ හොඳ මිනිස්සු ගේන්න පාර්ලිමේන්තුවට. ගේමු. ප්‍රශ්නයක් නැහැ. මේ අරගලයෙන් මේ රටේ මිනිස්සු අපේක්ෂා කරන දේවල් ටික මේ කොළ කෑලි වලින් කොයි වෙලාවත් අතාරින්න එපා, අයින් කරන්න එපා. මොකද ඉතා පැහැදිලි රනිල් වික්‍රමසිංහට මේ වෙලාවේ නිර්මාණශීලී අදහසක් නැහැ මේ රට වෙනුවෙන්. මේ අරගලයේ විසින් බලයක් හැදුව අරගල කරුවා කියන වචන. ඒ අරගල කරුවාවද මර්ධනය හරහා අරගල කරුවාව නිහඬ කරලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා මේ වෙලාවේ අත්‍යවශ්‍ය ප්‍රමුඛ ප්‍රශ්න තමයි මෙන්න මේ ප්‍රශ්නට උත්තර හොයාගන්න.
දිවයිනපුරා අකණ්ඩව යූරියා පොහොර තුග බෙදා හැරීම ආරම්භ කර තිබෙනවා. ඒ අතර ගෙවතු වගා සංග්‍රාමයක්ද තවදුරටත් ක්‍රියාත්මකයි. යලකන්නේ සඳහා ඉන්දියානු ආධාරයක් ලෙස පිරිනැඹු යූරියා පොහොර බෙදා හැරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දිවයිනපුරා එම යූරියා පොහොර තුග අකණ්ඩව බෙදා හරිනු ලබනවා. මේ දිනවල නොච්චියාගම හල්මිල කුළඹ ප්‍රදේශයේද යූරියා පොහොර බෙදා හැරීම ආරම්භ කර තිබෙනවා. ඉදිරි මහකන්නේ ආරම්භ වීමට පෙර එම කන්නේ සඳහාද අදාළ යූරියා පොහොර ලබා දෙන ලෙසයි එම ගොවීන් ඉල්ලා සිටින්නේ. අපිට දුන්න පොහොර ටික රත්තරන් වලටත් වැඩිය වටිනවා. අපි රජයෙන් ඉල්ලනවා අපිට ඊළඟ කන්නටත් පොහොර මිටි පහක්වත් ලබා දෙන්න කියලා. කන්න අවසාන මොහොතේ හරි අපිට පොහොර ටික ලැබලා දුන්න බලධාරීන්ට අවංකවම මතක් කිරීමක් කරනවා. ඊළඟ කන්නේ මුලම පොහොර ටික අපිට ලබා දෙන්න කියලා. එතකොට අපිට අනිවාර්යයෙන්ම ජනතාවට අවශ්‍ය සහල් අපේ රටේම නිෂ්පාදනය කරගන්න පුළුවන් අපිට. ඒ හින්දා වෙන රටවල වලින් ගේන්න අවශ්‍යතාවයක් නැහැ. පොහොර ටික වෙලාවට ලබා දෙන්නකො. අපේ ගොජන වෙනුවෙන් පොහොර ටිකක් ලබා දුන්න එක බොහොම ස්තුතිවන්ත වෙනවා. හැබැයි මේ පොහොර ටික තව අපට අපේ ගොවියන්ට මාසයකට විතර ඉස්සෙල්ලා ලැබුණා නම් මීට වඩා අපට සන්තෝෂ වෙන්න තිබ්බා. ගොවියන්ට අරුතරමේ කන්න මුලට යූරියා මිටි හතරක්වත් අරුතරමේ ලබා දෙන්න කියලා මම ඉල්ලීම කරන්නේ. ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසඳුමක් ලෙස බොහෝ දෙනෙකු වගා කටයුතු වලට යොමු වී තිබෙනවා. මේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාව මගින් ආරම්භ කළ වගා වැඩසටහනක්. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට අයත් ඉඩම්වලයි එම වගා කටයුතු එසේ ආරම්භ කර ඇත්තේ. එම ප්‍රාදේශීය සභාවේ අලංකරණය සඳහාද විසිතුරු භෝග වෙනුවට ඵලදායී භෝග වගාවන් සිදු කර තිබෙනවා. ඒ සඳහා යොදාගෙන ඇත්තේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාව විසින්ම නිපදවනු ලබන කාබනික පොහොරයි. පසුගිය 27 වනදා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයින් අතරින් තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාතාලකල්ලි සමාජික සමන් රෝහිත නොහොත් පස්පොඩ්ඩා ඇතුළු පිරිසක් ඉලක්ක කරගනිමිනුයි මෙම වෙඩි තැබීම සිදු වුණේ. ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිටදී පසුගිය 27 වනදා පෙරවරුවේ වෙඩි තැබීමක් සිදු වුණා. එහිදී පාතාලකල්ලි සමාජිකයෙකු වන පස්පොඩ්ඩා ඇතුළු පිරිසක් තුවාල ලැබුවා. මෙම වෙඩි තැබීම සිදු කර තිබුණේ මෝටර රථයකින් පැමිණි පිරිසකුයි. ඝාතන නඩුවකට අදාළව අධිකරණයේ හමුවේ පෙනී සිට එම ස්ථානින් පිටව යන අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ. එහිදී බරපතල තුවාල ලැබූ සමන් රෝහිත හේවත් පස්පොඩ්ඩා ජීවිතක්ෂයට පත් වුණා. ඒ ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි ලිනතරින් තවත් අයකු අද මිය ගොස් තිබෙනවා. ඒ ගම්පහ රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 52ක පුද්ගලයෙක්. රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ දැඩි ලෙස පීඩාවටපත් පවුල් සහ ප්‍රජාවන් වෙත හදිසි සහන බෙදා දීමේ අරමුණින් ආරම්භ කළ මනුදම් මෙහෙවර තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඩයලොග් ආසියාටා PLC, මාස් හෝල්ඩිංස්, හේමාස් හෝල්ඩිංස් PLC, CBL සමූහය, සිටි බැංකුව, සන්ෂයින්ස් හෝල්ඩිංස්, හුවාවේ ටෙක්නොලොජීස් ලංකා සමාගම, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම. මනුදම් මෙහෙවර හදිසි සහන සැපීමේ වැඩසටහන මගින් දිවයිනපුරා පවුල් ලක්ෂ 2කට වැඩි පිරිසකට හදිසි සහන සැලසීමට නියමිතයි. මෙවන විට දිස්ත්‍රික්ක 25 පුරාම හදිසි සහන බෙදා හැරමින් පවතින අතර මෙදක්වා අවශ්‍යතා සහිත පවුල් 90,000කටත් වැඩි සංඛ්‍යාවකට ආධාර ලබා දී තිබෙනවා. රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුද තත්ත්වයේ හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් අවසන්. මේ හේතුවෙන් ජනතාව සිටින්නේ දැඩි පීඩනයක. ඒ නිසාම පවතින ආර්ථික අර්බුදයේ හේතුවෙන් පීඩාවට පත් වී සිටින අපේම අසරණ ජනතාව වෙනුවෙන් සහන සලසා දීම සඳහා ආරම්භ කෙරුණු ඩයලොග් මනුදම් මෙහෙවර දිවයිනපුරා ක්‍රියාත්මකයි. එලෙස ක්‍රියාත්මක මනුදම් මෙහෙවරේ තවත් එක් වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාවේදී. ඇත්තටම මේ දුප්පත් මනුස්සයන්ට මේම කරන එක පින් සිද්ධ වෙනවා. මේ වගේ අදිසි කරදර මොහොතේ අපි නැති බැරි මේ දුප්පත් කුලි වැඩ කරන මිනිස්සුන්ට මේ වගේ අවස්ථාවේ බලල විදිහ ලොකු පිනක්. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වෙන අපේම මෙහෙයුම. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ආරම්භ වනවා. ඒ අනුව දේවාල අභ්‍යන්තර පෙරහැර අද සිට වේදී සංචාරය කිරීමට නියමිතයි. ම
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය අදින් ආරම්භ වනවා. දේවාලය අභ්‍යන්තර පෙරහර සංචාරය කිරීම අද සිට ආරම්භ වන අතර එය ලබන පළමුවනදා දක්වා වීදි සංචාරය කෙරෙනවා. එදින සිට හයවනදා දක්වා දිනපතා කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමද සිදුවනවා. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්තෝලි පෙරහර වීදි සංචාරය කිරීම ආරම්භ වන්නේ හත්වනදායි. අවසන් රන්තෝලි මහා පෙරහර ලබන 11වනදා වීදි සංචාරය කිරීමට නියමිතයි. දියකැපීමේ මංගල්‍යයේ ඊට පසු දින සිදු කෙරෙනවා. මේ අතර ඓතිහාසික රුහුණු කතරගම මහා දේපාලයේ මෙවර ඇසළ පෙරහර මංගල්‍යයද ඊයේ සුබ මොහොතින් ආරම්භ වුණා. ඒ පළමු මගුල් පෙරහරින්. එහි දෙවන පෙරහර අද පැවැත්වෙනවා. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. ලංකා සතුස නවතම ශාඛාව බ්‍රාගම බටුවත්තේදී අද විවෘත කෙරුණා. ඒ වෙළඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ගලින් බිඳුනු වැව පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී කුරුණෑගල කොළනිය ප්‍රදේශයේ නිවසක තිබූ මුවමස් කිලෝ 7ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිළියන්තර පොලිසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී පාපැදි 6ක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වයස අවුරුදු 15-17 අතර පසුවන සොහොවිරන් දෙදෙනෙකු පැහැරගෙන යමින් සිටි තරුණින් තිදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇහැටුවව ප්‍රදේශයේ මාර්ග රාජකාරියේදී සිටි පොලිස් නිලධාරීන් සැක සහිත වාහනයක් පරීක්ෂා කිරීමට යාමේදී මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. අමානුෂික ලෙස පහරකෑමට ලක්ව ඇති දරුවන් දෙදෙනා ඇහැටුවව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ඇහැටුවව පොලිසිය සිදු කරනවා. කොට්ටාව පිටකුටු අතර දහවනේ වන 138 බස් රථ සේවාවේ බස් රථ තුනක් අද දින නොමිලේ දහවනේ කර තිබෙනවා. බස් රථවල හිමිකරු වන අසංක මාරසිංහ නැමැත්තාගේ මවට පින් පිණිස සහ මේ දිනවල ජනතාව මුහුණ දී සිටින අපහසුතාවලට සහයක් වීමේ අරමුණිනුයි මෙලෙස නොමිලේ බස් රථ දහවනේ යොදවා ඇත්තේ. සෑම පොහෝ දිනකම මෙම බස් රථවලින් බැතිමතුන් සිද්ධස්ථාන කරා නොමිලේ රැගෙන යාමටද කටයුතු කරන බවයි වාර්තා වන්නේ. 2023 වර්ෂය සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මස 15වනදා දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි. ආති ගණ්කන්ත 96 කණ්ඩායම සංවිධාන කරන සවිමත් උරුගොඩවත්ත අනුස්මරණ අභියෝගතා චෙස් තරගාවලිය අද සහ හෙට ගණ්කන්ද මැදිවිදුහල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙනවා. පැල්මඩුල්ල ගණ්කන්ද මධ්‍ය මහාවිද්‍යාලයේ 93 සංවත්සරයට සමගාමීව පිබිදෙන ගණ්කන්ද වැඩසටහනට අනුවයි තරගාවලිය සංවිධාන කර ඇත්තේ. ආදිශිෂ්‍ය සංගමය සහ ආදිශිෂ්‍ය කොළඹ සංගමනෙක්ව මෙම තරගාවලිය සංවිධාන කර තිබෙනවා. කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනය NVQ මට්ටම් 5 සහ 6 වෘත්තීය පුහුණු පාඨමාලා පවත්වන ප්‍රධාන තෘතීක පුහුණු ආයතනයක්. SLSI ආයතනය මගින් පසුගියදා නිල වශයෙන් මෙම ආයතනයට අන්තර්ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකය පිරිනැමුවා. ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ප්‍රමිති සහතිකය ලබාගත් පළමු විශ්වවිද්‍යාල විද්‍යායතනය වන්නේ මෙයයි. පුවත්නිමයි ඔබට සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.